එතකොට ලංකා බැංකුව සෙලාම් බැංකුව ඔයාගේ ස්ථාවර තැන්පතු ආයෝජනය කරලා තියෙන බැංකුවත් බංකොලොත් වුණත් ඔයාගේ තැන්පතු වලට මොකද වෙන්නේ? ඒවට මේ විතර වග කියන ආයතනයක් තියෙනවද? අයිබෝන් කියලා පිළිගන්න විශේෂ වැදගත් වීඩියෝකට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැන් පැය දෙකකට විතර කලින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිනවා තැන්පතුකරුවන්ට. විශේෂයෙන් මේ ආයතනයේ ඉන්වෙස්ට් කරලා තියෙන තැන්පතුකරුවන්ට මේ ෆිනෑන්ස් කම්පැනි එක පසුගිය සම්මේ ආර්ථික අවපාතය වැඩිලා එම ආයතනයේ ඉන්වෙස්ට් කරලා සල්ලි දාපු තැන්පතුකරුවන්ට ඔවුන්ගේ මුදල් ලබා ගැනීමට පවා බැරි වුණා. මේ අහිංසක ජනතාව දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනාවලට අනුකූලව තැන්පතුකරුවන්ට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. 2024 දෙවැනි මාසේ 6 වෙනිදා සිට 2024 පස්වෙනි මාසේ 26 දක්වා මේ කාලය ඇතුළුව ඔයත් මේ ආයතනයේ ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඔයාගේ කලින් ගන්න බැරි වෙච්ච සල්ලි ටික ඔයාගේ දුක් මහන්සියෙන් හම්බ කරගත්තේ මුදල් ටික ලබා ගන්න ඔයාට දැන් පුළුවන්. මේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරපු නිවේදනය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම නැවත ආරම්භ කරලා තියෙනවා. The Finance Company PLC බලපත්‍රය අවලංගු කරනලා දෙකක් දැනනම මේකේ බලපත්‍රය අවලංගු කරලා තියෙන්නේ මේ ආයතනයේ තැන්පතු කරන එක තමයි මේ පණිවිඩය. මෑතකදී නීතිගත කරන ලද 2023 අංක 17 දරන බැංකු විශේෂ විධිවිධාන පනතේ ප්‍රතිපාදනයට අනුකූලවද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ සුසුකම් ලත් තැන්පතුකරුවන් අදාළ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත, ඒ කියන්නේ ඇත්තටම තැන්පතුකරුවෙක් විතරක් නම් ඔවුන්ට ඔප්පු කරන්න තියෙන ඩොකියුමන්ට්ස් ඒ වගේ දේවල් ඔප්පු කරලා නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2024/06 වනදා සිට 2024/05/21 වන දක්වා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව 2024 දෙවැනි මාසේ 6 වෙනිදා සිට 2024/05/21 දින දක්වා මහජිර බැංකුවේ ඕනෑම ශාඛාවක් වෙත නියමිත ලේඛන ඉදිරිපත් කර උපරිමය 11 ලක්ෂයකට යටත්ව තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගන්න ලෙස දැනට රක්ෂණ වන්දි මුදල් ලබා නොගත් මුදල් ලබා ගැනීමට සුදුසුකම් ලැති පුද්ගලයන්ට පමණක් මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. මේ පිළිබඳව ෆික්ස්ඩ් ඩෙපොසිට් ගැන ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ නිවේදනය නිකුත් කරන අපි ඔයාලෙන් ඉල්ලනවා ඔයාලගෙත් මෙහෙම දන්න තැන්පතුකරුවෝ ඉන්නවනම් අනේ කරුණා කරලා එයාලටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒක තමයි අපි ඔයාලට හැමදාම කියන්නේ නොදන්න ආයතනවලට ඉන්වෙස්ට් කරලා අමාරුවේ වැටෙන්න එපා. මෙන්න මේ වගේ ඔයාලට අන්තිමට වන්දි රක්ෂණ මුදලක්වත් ලබා දෙන ආයතනයකට ඉන්වෙස්ට් කරන්න. ඒක තමයි අපි හැමදාම කියන්නේ ආය ආයිත් කියන්නේ එක ගොඩක් කට්ටිය වැඩි ලාභ ලබා ගන්න ගිහිලා අමාරුවේ වැටෙනවා පිරමීඩාකාරී ව්‍යාපාරවලට MTF, OnMax, DT. එතකොට තව ගොඩක් ආයතන තියෙනවා නම් වශයෙන් කියන්න බැරි ආයතන. කෙසේ නමුත් මේ වගේ ආයතනට අහු වෙලා අමාරුවේ වැටෙන්න එපා. අන්තිමට ඔයාලට මොන පැත්තකට ගිහිලත් ඔයාගේ මුදල් ලබා ගන්න විදිහක් නැහැ. හැබැයි ඇත්තම කියනවනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයට ඔයා ඉන්වෙස්ට් කරනවා නම් ඔයාට මේ විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් තියෙනවා. උපරිම මේ 11 ලක්ෂයක් විතරයි ලබා දෙන්නේ. මේ රක්ෂණයට යටත්ව මේ රක්ෂණ හිමි වෙන ආයතනයකට ඔයා ඉන්වෙස්ට් කරන්න ඕන. එතකොට තමයි ඔයා ටැක්ස් එක විදිහට රජයට විත්හොල්ඩින් ටැක්ස් එක 5%ක් ගෙවන්නේ. ඒ 5%ක් ගෙවන්නේ නියමිත බදු ඔයා ගෙවනවා ශ්‍රී ලංකා රජයට. ඒ ශ්‍රී ලංකා රජය මගින් ක්‍රියාත්මක වෙන මේ රක්ෂණ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ මේක ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරන ආයතන තියෙනවා ගණනාවක්. ඒවා ශ්‍රී ලංකා මහ බැංකුව සයිට් එකේ ලිස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ සයිට් එකේ මොනවද ඒ ආයතන මොනවද ඒ බැංකු කමර්ෂල් බැංකුව එතකොට ලංකා බැංකුව සෙලාම් බැංකුව ඒ වගේ ලංකාවේ ප්‍රසිද්ධ බැංකු ඒ වගේම ෆිනෑන්ස් කම්පනිස් ගොඩක් තියෙනවා. ඊට අමතරව මේ අද ඊයේ ඕපන් කරන වාහන ආයතන ඒ ගණයට අයත් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා ඉන්වෙස්ට් කරන ආයතනේ මොකද්ද ඒකට රුපියල් 5000ක් දාන නම් ඒ 5000 ගෙන වුණත් ඔයා හිතන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි එකක්ද කියලා. ගොඩක් කට්ටිය රට යවනවා. හැබැයි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ආයතන නෙවෙයි ඒවා නිසි විදිහට. ඒක නිසා බොරුවට ඌට ලේඛන ඉදිරිපත් කරන ඒවට අහුවෙන්නේ නැතුව හොඳට හොයලා බලලා ඕනම දෙයකට ඉන්වෙස්ට් කරන්න කෑම කඩකින් කෑමයක් කද්දි වුණත් ඒක හොඳට බලන්න පිරිසුදුද කියලා. එහෙම නැත්නම් වැඩක් නැහැනේ කොච්චර රහ වුණත් සමහර වෙලාවට. ඒ වගේ තමයි මේ ඉන්වෙස්ට් කරද්දි ගොඩක් හිතන්න තියෙනවා. ඒක තමයි අපි හැමදාම කියන්නේ මෙන්න මේ වගේ ආයතන රහුණොත් ඔයාලට මේ විදිහට වන්දි මුදලක් හරිය ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ පිළිබඳව අවශ්‍ය කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ වලින් අපි හමු වෙමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන නිකුත් කරන ගොඩක් ඒ හැම නිවේදනයක් ගැන දැනුවත් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ හමු වෙමු. ඔබට සුබ දවසක්.